වශයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව වනාත මුල්ල නිවාස හිමිකම් සුරකීමේ සංවිධානයේ විදිහට එහි කැඳවුම්කරු විදිහට මෙම මාධ්‍ය හමුව අපි සංවිධානය කළේ මීට දවස් දෙකකට කලින් පැහැර ගැනීමට ලක් වෙච්ච අපේ සංවිධානයේ සමාජිකයෙකු වන මේ සුනිල් අයියාගේ පැහැර ගැනීමට අදාළව මේ මොහොත වෙද්දී විවිධ මාධ්‍යන් මගින් විවිධ පුද්ගලයෝ මගින් ඇති කරනු ලබන මේ සත්‍ය විකෘත කිරීමට අදාළව කිසියම් හෝ අපට වෙච්ච අසාධාරණය පිළිබඳව කිසියම් සාධාරණයක් ඉෂ්ට කරගන්න මේ බොරු ප්‍රකාශකයන්ගේ විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ලද ප්‍රකාශය අතිශය අසත්‍යක්. ඒ වගේම ඇතැම් දේශපාලඥයන් ඇතැම් මාධ්‍ය පාවිච්චි කරලා කරන ලද ප්‍රකාශ සත්‍ය නෙවෙයි අසත්‍යක්. ඇත්ත තත්ත්වය විකෘති කරලා තමයි ඒ ප්‍රකාශයන් වල සඳහන් වුනේ. අපි මේ තත්ත්වය විග්‍රහ කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරගන්න තමයි අත් වශයෙන්ම අපි මේ මොහොතේ මේ මාධ්‍ය කැඳෙව්වේ. ඉතින් අපේ මේ කෙටි ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වෙච්ච සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේකට අදාළ කිසියම් පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා අපි සංවිධානයේ විදිහට විශ්වාස කළා. ඔබ දන්නවා මීට මාස දෙකහ මාරකට වගේ උඩදී ඉඳලා මේ වනාතමුල්ල ප්‍රදේශයේ වතු ගණනාවක නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා නාගරික සංවර්ධන අධිකාරිය මුවාවෙන් හමුදාවේ මහත්වරු ඇවිල්ලා මේ වනාතමුල්ල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. මේක අහම්බෙන් පැන නැගුණු සිද්ධියක් නෙවෙයි. මේ සිද්ධිය මුළු කොළඹ නගරය සිසාරාවට විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුල අත්දැකපු සිද්ධියක් බවට පත් වුණා. මේ සිද්ධිය ටොරින්ටන් වල පංචිකාවත්තේ ඇපල්වත්තේ උතුරු කොළඹ දෙමටගොඩ නාරාහෙම්පිට කාසල් රෝහල ඉදිරිපිට කොම්පඤ්ඤ වීදියේ එතකොට ස්ථාන ගණනාවක මේ ඉවත් කිරීම සිද්ධ වුණා. මේ ඉවත් කිරීම සිද්ධ වුණාට පස්සේ ඒ ඉවත් කිරීම වලට අදාළව ඒ තැන්වලින් විවිධ විරෝධතා මතු වුණා. නමුත් ඒ විරෝධතා සියල්ල යටපත් වුණා. ඒ ඉවත් කිරීම වලට මැදිහත් උනේ ඉවත් කිරීම වලට බොහෝ විට මැදිහත් උනේ ඍජුව හෝ වක්‍රව හමුදාව. ඍජුව හෝ වක්‍රව හමුදාව ඇවිල්ලා තමයි මේ ඉවත් කිරීම ක්‍රියාවලියට සම්බන්ධ වුනේ. එතකොට අපි මේ පිළිබඳව ඒ වෙලාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සිතමින් හිටියා. ඒ සිතමින් සිටිය මොහොතක තමයි මෙන්න ඒ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට සාපේක්ෂව වනාතමුල්ල ප්‍රදේශයේ මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ වූවේ. ඒ අනුව මේ අපි ප්‍රවෘත්ති සාකච්ඡා කරන මේ 51 වත්තේ 49 වත්තේ 45 වත්තේ T20 වත්තේ 188 වත්තේ කොටා රෝඩ් එකේ
51 වත්ත 34 වත්ත මේ වගේ වතු ගණනාවක සියල් ආවරණය වන පරිදි ඔවුන් සියල් ආවරණය වන පරිදි ඔවුන් අක්කර 72ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වුණා. එතකොට මේගොල්ලෝ අනුගමනය කරපු ප්‍රතිපත්තිය මේගොල්ලෝ අනුගමනය කරපු ප්‍රතිපත්තිය අර කලින් ඉවත් අර කලින් ස්ථාන වලට ඉවත් කර ගැනීමේ ප්‍රතිපත්තිය හරීම ලේසි. නිවාඩු දවසක් අල්ලලා හමුදාවත් සම්බන්ධ වෙලා නිවාඩු දවසක් සම්බන්ධ වෙලා කරගෙන හමුදාව එනවා හිටපු ගමන් කඩේ ඉවත් කරන. දැන් අර සමහර මිනිස්සු කියන්න ගත්තා ඊයේ තේ බීපු හෝටලේ අද වෙනකොට නැහැ කියලා. ඒ කියන්නේ රාත්‍රී යාමේ තමයි මේ ඉවත් කිරීම ක්‍රියාවලිය සිද්ධ වුණේ. එතකොට මේක ගත්තට පස්සේ අපි සොයා බැලුවා මේ රටේ මේකට නීතියක් තියනවද කියලා. අපි නීති පොත් පෙරලා පෙරලා යනකොට අපි දැක්කා මේ ඉවත් කිරීමේ ක්‍රියාවලිය තනිකරම රටේ පවතින නීතියට පටහැනි බව. දැන් මේ නීතිය මොකක්ද? අපි දන්නවා කිසියම් ස්ථානයක මේ ආණ්ඩුවට සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් කිසියම් භූමියක් අවශ්‍ය වෙනවා නම් අන්නේ භූමිය අවශ්‍ය වීමේදී ඒ භූමිය අවශ්‍ය කරන්නේ කිසියම් සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් නම් ඒ සංවර්ධන කටයුත්ත වෙනුවෙන් ඒ භූමිය අත්පත් කර ගැනීමේ හැකියාව රජයට තියෙනවා. ඒ රජයට තියෙන්නේ කොහමද? ඒ රජයට තියෙන්නේ ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතට අනුව බව අපි කියනවා. එතකොට ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතට අනුව ඒ සංවර්ධන කටයුත්ත බාරව තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට නම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලීමක් කරන්න ඕන ඉඩම් අමාත්‍යංශයෙන් මෙන්න මෙහෙම භූමි ප්‍රමාණයක් තියෙනවා මේ භූමි ප්‍රමාණය තුල සංවර්ධන කටයුත්තක් තියෙනවා ඒ සංවර්ධන කටයුත්ත වෙනුවෙන් අපට අහවල් භූමිය අත්පත් කර දෙන්න කියලා. දැන් අපි විශේෂගත කාරණේම ගත්තොත් අපි මේ ගත කරන්නේ වනාත මුල්ලේ ඔවුන් අපේක්ෂා කරන්නේ ඉඩම් මක්කර 72ක භූමිය අත්පත් කරගන්න. එතකොට ඒගොල්ලෝ මුලින් කියන්න ඕන නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් අමාත්‍යංශයට මුලින් කියන්න ඕන වනාත මුල්ලේ ඉඩම් අක්කර 72ක් අත්පත් කරගනිමින් ඉඩම් අත්පත් 72ක් අත්පත් කරගෙන ඒ අක්කර 72 කේ භූමි ප්‍රදේශයේ තුල මොනවද මොන සංවර්ධන කටයුත්තද ආණ්ඩුව කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒකට ක්‍රියාවලියක් තියෙනවා. ඒකට ගැසට් මගින් ප්‍රකාශයටපත් කරන්න ඕන. ඒ ගැසට් මගින් ප්‍රකාශයටපත් කරාම මේ මංගාව තියෙනවා ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනත. ඒ පනතට අනුව කටයුතු සිද්ධ වෙන්න ඕන. ඒ පනත පිළිබඳව පැහැදිලි කිරීමක් මම පසුව කරන්න. එතකොට ඒ පනතට අනුව අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අන්න ඔබට පේන මේ අවට තීන ගෙවල් වලට ඕගොල්ලෝ දන්නවා මේ ගෙවල් සෑහෙන වටිනාකමක් සහිත ගෙවල් ලක්ෂ 100කට එහා වටිනා සහිත නිවාස මේ ඔබ මේ මාධ්‍යයට පේන මානේ තියෙන්නේ ඔවුන් ඉවත් කිරීමට සලකුණු කරන ලද නිවාස. එතකොට මේ නිවාසවල වටිනාකම ලක්ෂ 100කට වැඩි. ඇතම් නිවාස ලක්ෂ 150කට වැඩි. එතකොට අන්න එතකොට මේ පනතෙන් ඉඩකට සලස්සලා තියෙනවා ඒ මෙතෙක් පදිංචි වාසීන්ට තමන්ට නිවස අහිමි වීම වෙනුවෙන් කිසියම් හෝ වන්දියක් වන්දි මුදලක් අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකට ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ගැසට් මගින් ප්‍රකාශයටපත් කරන්න ඕන. ඊට පස්සේ ඒක තක්සේරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් නිසි තක්සේරුවක් ගන්න ඕන. ඒ තක්සේරුවක් ගත්තට පස්සේ ඒ තක්සේරු මුදල මත පදනම්ව අපි
ප්‍රාදේශීය ලේකම්වරයා මුණ ගැහිලා අන්න අපි ඒ අදාළ වන්දි මුදල් ලබා ගැනීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමයි අපට පැහැදිලි කරන්නේ අන්න ඕගොල්ලන්ට තවදුරටත් සහනයක් තියෙනවා. මොකද්ද සහනය? ඕගොල්ලන්ගේ නිවාස අහිමි වීම වෙනුවෙන් අන්න අහවල් ස්ථානයේ වාට නිවාසයක්ත් තියෙනවා. ඒක විකල්ප සහනයක් හැටියට අපි ඕගොල්ලන්ට දෙනවා. ඒකින්ද අපි ආරාධනා කරනවා අන්න ඒ ස්ථානයේ ගිහිල්ලා ඕගොල්ලෝ තමන්ගේ පදිංචි ආරම්භ කරන්න කියලා. අන්න එතකොට එහෙම ක්‍රියාවලියක් මගින් විස්තර කරාට පස්සේ අපිට කිසිදු ආකාරයක් නැහැ ඒ සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් විරෝධත්වය පළ කරන්න. හැබැයි මේ වගකීතු මාධ්‍ය ඉස්සරහා අපි කියන්නේ මේ කිසිදු ක්‍රියාවලියක් ප්‍රතිපත්තියක් මේ නිවාස වනාත මුල්ලේ නිවාස ඉවත් කිරීමට අදාළව සිද්ධ වෙලා නැති බව මේ මාධ්‍ය ඉස්සරහා අපි වගකීමෙන් කියන. එතකොට මෙන්න මේක තමයි අතීත පසුතලය මේක. එතකොට මේ පසුතලය මෙහෙම තියෙද්දි තමයි අන්න මේ පිටුපස බැනරේ තියෙන වනාත මුල්ල නිවාස හිමිකම් සුරකීමේ සංවිධානය අපි මේ සියලු වතු වල සාකච්ඡා කරලා ඒකේ නියෝජිතයෝ ඒ ශාකා සමිති නම් කරගෙන ඒකේ නියෝජිතයෝ නම් කරගෙන ඒ නියෝජිතයෝ මගින් අපි වතු වල උදවිය දැනුවත් කළා. මේක අතිශය අසාධාරණ කටයුත්තක්. ඒ අසාධාරණ කටයුත්තට එරෙහිව අපි ජනතාව සංවිධානය කරන්න ඕන. එතකොට අන්නේ කටයුත්තේ කොටසක් තමයි මේ මට මගේ දකුණු පසින් වාඩි වෙලා ඉන්න මේ සුනිල් අයියා අපේ සමිතියේ සමාජිකයෙක්. ඉතින් ඔහුගේ අපි කරුණු පැහැදිලි කරාට පස්සේ ඔහු තේරුම් ගත්තා ඇත්ත තමයි අපට අයිතියක් තියෙනවා. ඒ අයිතිය මේ වත්තේ ඉන්න උදවියත් එක්ක සාකච්ඡා කළා. ඔහු නිරන්තරයෙන් සාකච්ඡා කළා. අපි අහසින් වැටෙන මිනිස්සු නෙවෙයි. මේ වනාත මුල්ලේ ප්‍රදේශයේ ජීවත් වෙන අම්මා තාත්තා මේ සියලු සහෝදර සහෝදරවරු අහසෙන් ඕපපාතිකව මේකට වැටිච්ච උදවිය නෙවෙයි. අඩුම තරමින් අවුරුදු 50ක් අවුරුදු 60ක් 40ක් 30ක් 20ක් වශයෙන් අකණ්ඩ පදිංචියක් තියෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ මංගාව මේ ෆයිල් එකේ තිනවා නිකන් නෙවෙයි. සින්නක්කර ඔප්පු සහිතව වැඩිම පිරිසකට සින්නක්කර ඔප්පු මේ සින්නක්කරේ කියන වචනය මේ කැමරාවට ලක් කරන්නයි කියලා මම මාධ්‍යවේදීන්ගෙන් ඔප්පු ඉල්ලා සිටිනවා. මේ සින්නක්කර ඔප්පු තියෙන බහුතරයකට සින්නක්කර ඔප්පු තියෙන කට්ටිය ඉන්නේ. මේ සින්නක්කර ඔප්පුවක් නැතිනම් මේ සින්නක්කර ඔප්පුව නැතිනම් අඩුම තරමින් ඔවුන්ට නගර සභාවෙන් දීපු කුටුම්බ පතක්වත් ඔවුන්ට තියෙනවා. සින්නක්කර ඔප්පුව කුටුම්බ පත මේ දෙකම නැති උදවියට අඩුම තරමින් අවුරුදු 20ක් 30ක අකණ්ඩ පදිංචිය මේ භූමිය තුල තියෙනවා. එතකොට එහෙම පදිංචියක් මේ භූමිය තුල ඒ ආකාරයෙන් තිබෙද්දි තමයි මේ කිසිදු ભેදයක් සලකන්නේ නැතුව ඔප්පු තියුණත් එකයි නැතත් එකයි අඩුම තරමින් ඔවුන් සලකා බැලුවේ නැහැ. මේ මාත සතුව තියෙන සින්නක්කර ඔප්පුලාභීන් පිළිබඳව මේ සින්නක්කර ඔප්පු හිමියෝ අද මේවට බලාගෙන ඉන්නවා. එතකොට ඒ අයට අවුරුදු 50ක් 60ක් පරම්පරාවේ ජීවත් වෙච්ච මිනිස්සු මොකද්ද අද දවසේ කරන්නේ? සතයක්වත් නැතුව මේ ඉඩම් වලින් යන්න කියලා කියනවා. සාධාරණයි. ඒ විතරක් නෙවෙයි, පරම්පරා ගණනාවක් මේ ඉඩම් වල ජීවත් වෙච්ච මිනිස්සු අම්මා තාත්තා හිටියා, ඊට පස්සේ දුව දරුවෝ ඉන්නවා, ඔවුන් විවාහ වෙනවා, ඔවුන්ටත් යන්නේ නම් තැනක් නැහැ. ඔවුනුත් ඇතැම් අය ඒ නිවාසයේ ජීවත් වෙනවා. එතකොට දැන් පවුල් සංස්ථාව පුළුල් වෙලා. ඒ පුළුල් වෙච්ච පවුල් සංස්ථාව තුල දැන් ඒකේ සමාජිකයෝ 11ක් 12ක් 13ක් 14ක් බවට පත් වෙලා. ඇතැම් නිවාසවල ජීවත් වෙන උදවිය පවුලේ සමාජිකයෝ 14ක් 15ක් ඉන්නවා. මේ මගේ දකුණු පැත්තෙන් ඉන්න සුනිල් අයියාගේ නිවසේ 11 දෙනෙක් ජීවත් වෙනවා. එතකොට මේ
මෙහෙම වටපිටාවක් තුල හිටි අඩියේ අපට යෝජනාවක් ගෙන එනවා අන්න එහා පැත්තේ ගොඩනැගිල්ලක් හදලා තියෙනවා ඒ ගොඩනැගිල්ලට ගිහිල්ලා දැන් ජීවත් වෙන්න කියලා එතකොට අපි සලකා බැලුවා මොකද්ද මේ ගොඩනැගිල්ල මේ මාධ්‍යවේදී මහත්තුරුන්ට යන ගමන් පුළුවන් යන්න අවසර දෙනවා නම් කැමරා ගත කරන්න අපි මේ කියන කතාව බොරුද කියලා එතකොට දැන් මොකද්ද මේ ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ල තමයි මෙන්න මේ ගොඩනැගිල්ල මාතුව තියෙන සැලැස්ම එතකොට මේ සැලැස්මේ වර්ගාඩි ප්‍රමාණය ඔවුන් කියන ආකාරයට වර්ගාඩි 380යි හැබැයි අපි දන්න මහත්තුරු ලවා මැනලා බැලුවා 350කට ආසන්න එතකොට මේ වර්ගාඩි 350කට ආසන්න භූමි ප්‍රමාණයක වර්ගාඩි 350කට ආසන්න භූමි ප්‍රමාණයක ජීවත් වෙන්න පුළුවන් වන්නේ සමාජිකෝ කී දෙනාට අපි දන්න තරමට මේ අපි දන්න තරමට මේ වැනි භූමි ප්‍රමාණයක ජීවත් වෙන්න පුළුවන්නේ දෙන්නෙකුට අලුත බැඳපු ජෝඩුවකට නම් මේකේ අලුත බැඳපු ජෝඩුවකට Tamanට දරුමල්ලු හම්බ වෙනකන් ඉන්න හොඳයි හැබැයි ටිකක් වෙලා යනකොට රත් වෙනවා මේකේ ටිකක් ඉන්න අමාරුකමක් තියෙනවා අපි ගිහිල්ලා බැලුවා එයා ආචාර්ය පුරවරයට නමුත් කොහොම වෙතත් කාමර දෙකක් තියෙනවා පූංචි බඩමුට්ටු දෙකක් තියාගෙන ඉතින් ඕකේ ජීවත් වීමේ හැකියාව තියෙනවා එතකොට මේ මාධ්‍යවේදී මහතුරු ගිහිල්ලා බලන්න මේ අවට පේන නිවාසවල වර්ගඩි 750කට වැඩි සමහර නිවාස වර්ගඩි 1000ක් තියෙනවා එතකොට තව දුරටත් එහාට මෙහාට පුළුල් කරගත්තු තත්ත්වයක් තියෙන. ඒ නිවාසවල සමාජික 11 12ක් ජීවත් වෙනවා. එතකොට මේ 11 12ට පුළුවන් කමක් නැහැ මෙන්න මේ මම පෙන්නපු මේ නිවාසයේ ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි අපේ විරෝධය. එතකොට ඒ විතරක් නෙවෙයි අපේ විරෝධය උනේ අපට මුලින් හරියමං වන්දි මුදලක් ඕන. ඊට අමතරව අපිට විකල්ප වශයෙන් ජීවත් විය හැකි තැනක් ස්ථානයක් ඕන. ඒ විතරක් නෙවෙයි අපි අපේ සංවිධානය විසින් දැනුවත් කළා මේ නිවාස කඩා ඉවත් කරාට පස්සේ අපේ දුවා දරුවෝ යන පාසල පිළිබඳව. අපේ දුවා දරුවෝ යන පාසල ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පදිංචි පදනම මත ඉස්කෝලේකට ඇතුළත් කරනකොට අඩුම තරමින් අකණ්ඩ අවුරුදු 6ක පදිංචියක් ඕන. එතකොට මේ නිවාස වලින් අපි ගියාට පස්සේ අපේ අකණ්ඩ පදිංචි අහෝසි වෙනවා. අහෝසි වෙනකොට අපේ දරුවන්ට ඉස්කෝලේට යන්න හරියමං සහතිකයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ සහතිකය අපිට හම්බ වෙනවද කියන කාරණය අපි මතු කරා. ඒ විතරක් නෙවෙයි මේ වනාත මුල්ලේ හැම නිවාසයකම වගේ ජීවත් වෙන්න බැරි කමට එදිනෙදා කරන ස්වයන් රැකියාවක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. එදිනෙදා කුලියක් මලියක් කරලා නැත්තම් කඩයප්පමක් විකුණලා තමයි මේ අම්මලා තාත්තලා බොහෝ විට ජීවත් වෙන්නේ. නිවස අස්සේ අඩු ගානේ ලියුම් කවර ටිකක් හරි අලවනෝ. එහෙම තමයි අපි අපේ අම්මලා තාත්තලා මේ වනාත මුල්ලේ ජීවත් වෙන්නේ. හැබැයි අපි අහුවා අපිට අලුත් නිවාසයකට ගියාට පස්සේ අපේ රැකියාවට මොකද්ද වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඕගොල්ලෝ දකින්න නැති මේ මාධ්‍යවේදී මහත්තුරු මේ අවට පාර දිගේ එනකොට මොන තරම් කඩවල් වෙළඳසල් ප්‍රමාණයක් මේ වෙද්දි තියෙනවද කියලා. එතකොට මේ වෙළඳසල් හිමියන්ට මොකද්ද වෙන්නේ? ඔවුන්ට කරගෙන යන ව්‍යාපාරයේ වෙනුවෙන් වන්දියක් හිමි වෙනවද? එතකොට අපි ඒක මතු කරා. ඉතින් ඕගොල්ලෝ දන්නවා හැමෝම දන්නවා මහා මාර්ගයට ඉඩම් අත්පත් කරගන්නකොට අර ලාක් කමිටු වාර්තාව කියලා වාර්තාවක් පාර්ලිමේන්තුවේ හදාගෙන කැබිනට් මණ්ඩලයේ අනුමත කරගෙන ඒ අනුමත කරගත් ගිරීමට අදාළව විශාල වන්දි මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට හිමි වෙනවා. ඉතින් අපි අපේ වගකීත්තන්ට පුළු පුළුවන් විදියට මේක දැනුවත් කළා අපට ලාක් කමිටු වාර්තාව වගේ වාර්තාවක් හදලා අඩුම තරමින් මේ වනාත මුල්ලේ මිනිසුන්ට සාධාරණයක් කරන්නයි කියලා. ඉතින් මෙන්න මේ සාධාරණ ඉල්ලීම තමයි අපේ තිබුණේ. අපේ කිසිදු අසාධාරණ ඉල්ලීමක් මේක තුල තිබුණේ නැහැ. එතකොට මෙන්න මේ ශක්තිමත්භාවය. එතකොට අපි ඒ විතරක් නෙවෙයි රටේ අනුගමනය කරන්න පුළුවන් නීත්‍යානුකූල පරාසය අපි හැම විටම අනුගමනය කරපු මිනිස්සු. මේ සංවිධානය කිසිදු ආකාරයක නීතිය අතට ගන්න ගියේ නැහැ. නීත්‍යානුකූලවම තමයි
अपे कटयुत्त अपि करमिन हिटी मुकद्द अपि करपु नीत्यानुकूल क्रिया एतकोट मेन्न मे अकटयुत्तट एरैव अपि मान हिमकम कोमिसमट गीला पैमनिल्ला दम्म संविधानी हटीट दाहक अस्सं करला मे वतुवल इन्न अपे अम्मला तात्तला दाहक अस्सं करला गीला मान हिमकम कोमिसमट पैमनिल्ला दम्म एके विभागे तिबुना पौगिय मासे 17 वेनिद हबै नागरिक संवर्धन अधिकारीयवत् हमुदावे महत्तेक्कत् मे विभागेट मुहुण देन्न आवे नै एकेन अपिट तेरुना किसियम वेनत् वंगुवक् मेगोलन्ट तियेनवा कियला एगोल्लो नीतियट बय नैत्तम मेरटे नीतियट बय नैत्तुव मे व्यापृतिय मे पुनर्जीवन व्यापृतिय कियागन्ना व्यापृतिय साधारण व्यापृतियक् नन् एगोलन्ट मान हिमिकम् कोमिसमट ऐविल्ला पहदिलियोम मे साधारणीकरणय करन्न तिबुना नमुत् ए किसिवक् ओहु ए वेलावे सिद्ध कले नै එතකොට අද වෙන දැන් අද මම පුද්ගලිකව මානවිකම් කොමිසමට ගියා මොකද්ද අපේ නඩුවට වෙලා තියෙන්නේ කියන එක බලන්න කොළඹ නගර සභාවෙන් ඇවිල්ලා දින 14ක කාලයක් ගත්ත උත්තරයක් බඳින්න අද වෙනතුරු කොළඹ නගර සභාව මම පුද්ගලික වගකීමෙන් කියන්නේ මානවිකම් කොමිසමට ගිහිල්ලා අපේ පැමිණිල්ල ගැන සොයා බැලුවා දින 14නේ අදට මාසයක් පහු වෙලා අද වෙනතුරු කොළඹ නගර සභාව ඒකට උත්තරයක් බඳලා නැහැ අදට මාසයක් එතකොට මම් පුද්ගලිකව ගිහිල්ලා බලපු කාරණේ. එතකොට ඒ මහතුරු කිව්වා නැවත මේ නඩු විභාගයේ ගන්න ලබන මාසේ පළවෙනි සතිය තුල ගන්න නොතීසි යවනවායි කියලා. එතකොට අපි ගාව තියෙනවා මේ නොතීසිය. ඒ නොතීසියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය මාන හිඟම් කොමිසමටත් අපහාසයක් කරන බව පේනවා. එතකොට මේගොල්ලෝ එච්චර නීතිය දන්න පුද්ගලයෝ නම් නීතියට එකඟව වැඩ කරනවා නම් ඇයි මාන හිඟම් කොමිසමට ඇවිල්ලා ඒ කාරණේ කිව්වේ නැත්? ඒ විතරක් නෙවෙයි මේ කාලණය මේ කාරණය මේ කාරණය අපි ප්‍රශ්නයක් හැටියට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. හඳුන්නෙත්ටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මගින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තිනවා. හෙට අපි අපේක්ෂා කරනවා මං හිතන්නේ මේ වනාත මුල්ලේ අම්මලා තාත්තලාගේ ප්‍රශ්නය පාර්ලිමේන්තු ඉස්සරහා හෙට දවසේ විශේෂ ප්‍රකාශයක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා හෙට දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයි කියලා මං ඒක එහෙම වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම වුණොත් හොඳයි. එතකොට අපි මේ නීත්‍යානුකූල පාර්ලිමේන්තුවටත් අපි අරන් ගිහිල්ලා තිනවා ඒක සිද්ධ වෙනවද නැද්ද කියලා හෙට දවසේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කොළඹ නගර සභාවටත් මේකේ වගකීත්තෙක් ඇතම් ඉඩම්වල අයිතිකාරයෝ ඒගොල්ලෝ ඒකින්ද කොළඹ නගර සභාවටත් අපි මේ කටයුත්ත ගිහිල්ලා දැම්මා. ඉතින් කල්පනා කරලා බලන්න අපි මොනතරම් සාධාරණ සංවිධානයක්ද කියලා. ඉතින් අපේ මේ අකටයුත්ත මේ විදියට මේ තැන්වලට කියන්නේ නැත්තම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ආයුධ අතර ගන්නද? මොකද්ද අපිට කියන්නේ? ඉතින් අපි ඒ සාධාරණ ක්‍රමවේදයේ තමයි හිටියේ. සුනිල් අයියා හිටියේ ඒ සාධාරණ ක්‍රමවේදයේ. එතකොට ඒ සාධාරණ ක්‍රමවේදය වත්තේ මිනිස්සු දැනුවත් කර කර ඉන්නකොට තමයි අන්න අපි මන් දන්නේ නැහැ මෙතන TNL මාධ්‍ය තියෙන කොහෙද? TNL මාධ්‍යයේ අපි ගිහිල්ලා අපි එලිච්චි වැඩසටහනේ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව මේ ප්‍රශ්න ටිකක් දරුණු වෙච්ච බව පේනවා. වගකී ඉතන්ට රිදිච්ච බව පේනවා. අපි ඇත්ත කතා කරන්න ගියාට පස්සේ ඒකේ යම් රිදීමක් ඇති වෙච්ච බව පෙවුණා. ඒකත් එක්ක තමයි අන්න ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බ්‍රිගේඩියර් මහතුරු දෙන්නෙක් සහ පිරිස පිරිවරාගෙන මේ ගිය මාසේ 10 මේ මාසේ 13 වෙනිදා 13 වෙනිදා පස්වරු 6ත් 7ත් අතර 34 වත්තට පැමිණේ. 34 වත්තට ඇවිල්ලා මේ සුනිල් අයියව දැකලා පාරේ ආ මෙන්න මෙයා තමයි පුද්ගලයා කියලා කිව්වට පස්සේ සුනිල් අයියත් සමගම ඒ ඔහුගේ නිවස අසලට ඇවිල්ලා තිනෝ ආරක්ෂක ලේකම්වරයා සහ බ්‍රිගේඩියර් වරුන් දෙදෙනා. එතකොට ඒ අතර වාරේ කිසියම් කතා බහක් සිද්ධ වෙලා තිනෝ. සුනිල් අයියට කියලා තිනෝ ඇයි ඔයාට මේ නිවාස වලින් යන්න බැරි කියලා. සුනිල් අයියා කියලා තින්න ඉතාලම සාධාරණ කතාවක්. එතකොට ඒ සාධාරණ කතාව මොකද්ද? සුනිල් අයියා කියලා තිනෝ මං කොහොමද මහත්වෝ මගේ මේ හදාගත්තු ගේදාල යන්නේ. ඒ ගමන කියලා තිනෝ ආරක්ෂක ලේකම්වරයා හරි උඹට ගෙවල් දෙකක් දෙන්නම්. හරි උඹට එකගේ නෙවෙයි ගෙවල් දෙකක් දෙන්නම්. මේ වත්තේ මිනිස්සුන්ව නරක කරන්න නෑ තු ඵලයන් කියලා. හැබැයි සුනිල් අයියා කියලා තින්නේ හරි මහත්වෝ ගෙවල් දෙකක් දෙනවා නම් දැන් බඩුව දින්නම්. හැබැයි ඔබතුමා කියන ආකාරයෙන් අවුරුදු 20ක කුලියකට නම් මට යන්න බෑ කියලා සුනිල් අයියා කියලා තියෙනවා. එතකොට මේ අවුරුදු 20ක කුලිය කියන කතාව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
අවුරුදු 20ක කුලිය කියලා කියන්නේ අපිට යෝජනා කරන නිවාස ව්‍යාපෘතිය තුල අපට අවුරුදු 20ක කුලියකටත් අපිට යටත් වෙන්න වෙන එක මම පසුව පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ සිද්ධියේදී එතකොට මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා මොකද්ද කියලා තියෙන්නේ? හරි, එහෙනම් උඹට යන්න බැයි නම් මේ වත්ත මිනිස්සු නරක කරන්නේ නැතුව උඹට තීන්දුවක් ගන්න වෙනවා. මොකද්ද උඹට හෙට දවසේ අපි කරන්න කියලා. ඒ අනුව තමයි මේ සුනිල් අයියා සම්බන්ධ කරලා කිසියම් කුඩු පිළිබඳ කතාවකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට උඹ මේ කියන දේ අහන්නේ නැත්තම් අපට සිද්ධ වෙනවයි කියලා උඹ කුඩු පැකට් එකක් හරි දාලා මේ යවන්න. එහෙම නැත්තම් උඹට කිසියම් දෙයක් කරන්න සිද්ධ වෙනවයි කියන මුමුණමින් එතනින් පිට වෙලා තිනවා බ්‍රිගේඩියර් වරුන් දෙදෙනා සහ ආරක්ෂක ලේකම්වරයා. ඉතින් ඊට හරියටම දවස් දෙකකට පස්සේ 15 වෙනිදා පාන්දර තමයි සුනිල් අයියා තමන් ස්වයන් රැකියාවක් කරන්නේ. හැමදාම ඔහු සාමාන්‍ය මාළු මාකට් එකට යනවා. අනේ සාලේව මාළු ටිකක් අරන් එනවා, බදිනවා, තමන් ජීවත් වෙන්න විකුණ ගන්න මෙන්න මේ සාලේව මාළු ටික. ඉතින් සුනිල් අයියා පුංචි කඩයක් දාලා තිනවා ඔබතුමන්ලට පුළුවන් මාධ්‍යවේදී මහත්තුන්ට දැන් යන ගමන් බලන්න. ඉතින් ඒ කඩේ එදිනෙදා කඩයක් පමක් විකුණලා මෙන්න මේ වගේ මාළුවෙක් බදලා විකුණලා තමයි සුනිල් අයියා ජීවත් වෙන්නේ. ඉතින් 15 වෙනිදා පාන්දර සුනිල් අයියා සුපුරුදු පරිදි මාළු මාකට් එකට ගියා. මාළු මාකට් එකට ගිහිල්ලා මාළු මිලදී ගැනීම දෙදී සුනිල් අයියාට නිකන් දැනිලා තිනවා ජීප් රථයක්. මොකද්ද රථයක් තමුන් පිටිපස එනවා. ජීප් රථයක්ද වෑන් රථයක්ද කියන එක අඳුරගන්න බැරිලා තිනවා. නමුත් ඔහුට පෙජරෝ රථයක් පිටුපස එන බව පෙන්නලා තිනවා. නමුත් සුනිල් අයියා හදවතින් හිතලා තින්නේ මම මේ ලෝකයට වරදක් කළා නැත්තම් මම මේ රටේ නීතිය කඩලා නැත්තම් මම මොකටද බය වෙන්නේ. එතකොට සුනිල් අයියා මාළු ටිකක් අරගෙන ඇවිල්ලා තිනවා. එනකොට මේ දෙමඩ කොට පාලම උඩදී දැකලා තිනවා පිටුපසෙන් Taman ගෙනවා. එතකොට සුනිල් අයියා පාලම උඩින් එද්දි පෙජරෝ රථය පාලමට යටපාරෙන් ඇවිල්ලා තින බව දැකලා තියෙනවා. ඒ අනුව තමයි මේ බේස් ලයින් පාරේ ඇවිල්ලා මේ පැත්තට හරවනකොටම ඉස්සරහෙන් ඇවිල්ලා අදාල රථයක් ඇවිල්ලා වෑන් රථයක් ඇවිල්ලා ඒක වෙනත් රථයක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ ඔවුන්ගේ සැලස්මානුව වෙච්ච වැඩක් වෙන්න ඕන. රථයක් ඇවිල්ලා හරස් කරලා සුනිල් අයියව ඇස් වහලා මේ වෑන් රථයට දාගෙන අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට අරයි යන වෙලාවේ කියලා තිනවා ඔබගේ ඇස් ගලවන්නේ නැහැ, ඔළුව පාත් කරගෙනම හිටපන්, ජීවිතේට ආදරේ නම් ඔබට ඔබ දන්නවනේ ඔබව ගෙනියන කාරණේ, ඔබ හොඳින්ම දන්නවා ඔබව ගෙනියන කාරණේ. ඒකින්ද මේ ඒ ආකාරයෙන් ප්‍රශ්න කරගනිමින් තමයි ඔහුව මේ ස්ථානෙන් අරන් ගිහිල්ලා තින්නේ. ඒ අනුව තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ අනුව තමයි මේ සිද්ධිය ෂණකෙන් දැනගත්තු අපේ සංවිධානයේ සමාජිකයෝ, සංවිධානයේ නොවන අය, හිතවත්තු සියලු දෙනා ඒක රාසි වෙලා මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අපට අවතීර්ණ වෙන්න සිද්ධ වුණා. එතකොට මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයේදී පැහැදිලිවම අපි දන්නවා මේ රටේ නීතියක් තියෙන බව. නමුත් කිසියම් උද්ඝෝෂණයක් කිරීමේ අයිතියක්, කිසියම් විරෝධයක් දැක්වීමේ අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියෙන් ආරක්ෂා කරලා තියෙන බව අපි දන්නවා. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් බව අපි දන්නවා. ඒ අනුව තමයි සුනිල් අයියාගේ ජීවිතයේ පිළිබඳව අපිට බියක් දැනුණා. සුනිල් අයියාගේ ජීවිතයේ පිළිබඳව අපිට චකිතයක්, විචිකිච්ඡාවක් ආවා. ඒ අනුව තමයි අපි වහාම සාමකාමී විරෝධතා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ. ඒ අනුව තමයි අපිට කිසියම් බලපෑමක් අපිට මේ මාර්ගයට ගිහිල්ලා කරන්න සිද්ධ වුණා. අන්න එතෙන්දී මම වගකීමෙන් කියනවා ඔය පොලිස් ඔය ප්‍රකාශ කරන අනුරසේනා නායක මහත්තයාත් කොළඹ ප්‍රදේශයේ බාර පොලිස් නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුසේනානායක මහත්තයත් DIG. එතකොට අනුසේනානායක මහත්තයා අපිට කියන්නේ ඒ වෙලාවේ මෙතන ඉන්නවා අපේ කටහඬ අහගෙන හිටපු උදවිය, ඒ විරෝධතාවයට සම්බන්ධ වෙච්ච උදවිය ඇති. අනුසේනානායක මහත්තයා පැහැදිලිවම කියනවා ඒ පැහැදිලිවම කියන්නේ මොකද්ද? පැහැදිලිවම කියනවා මේ මිනිස්යව ජීවග්‍රහණයෙන් අපි ගෙනල්ලා දෙනවා. ඉතාම කැටි කාලයක් තුල
ඉතාම කෙටි කාලයක් තුල ජීවග්‍රහණයෙන් අපි මේ තැනත්තව ගෙනල්ලා දෙනවා. එතකොට ඒකේ ඒ අනුව පාරේ අයිනට වෙන්නේ කිව්වා. කොමාරි අන්‍යෝන්‍ය එකඟතාවයෙන් පැය භාගයක කාලයක් ඇතුළත විනාඩි 45ක කාලයක් ඇතුළත මුලින්ම විනාඩි 45ක කාලයක් ලැබලා දුන්නා සුනිල් අයියා වරගෙන ඉන්න. අපි පාරේ අයිනට වෙලා බලාගෙන හිටියා. හැබැයි සේනානායක මහත්තයා පාරේ යහපැත්තේ බලාගෙන හිටියා. හැබැයි අපේ අය විනාඩි 45 කෙලවර වෙනකොටම විනාඩි 45 කෙලවර වෙනකොටම ආපහු පාරට ගියා. එතකොට ආයි එකඟතාවයෙන් පැය භාගයකට ආවා. ආපසු එකඟතාවයෙන් තවත් පැය භාගයකට ආවා. අපට තේරුණා සේනානායක මහත්තයාගේ ප්‍රකාශ වලින් සේනානායක මහත්තයාගේ ප්‍රකාශ වලින් අපට පැහැදිලි වුණා. මොකද්ද පැහැදිලි වුණේ? අපට පැහැදිලි වුණේ සුනිල් අයියා ජීවතුන් අතර සිටින බව 100%ක් පැහැදිලි වුණා. මොකද සේනානායක මහත්තයා විචිකිච්ඡාවක් සැකයක් නැතුව කියනවා සුනිල් අයියාව ජීවග්‍රහණයෙන් ගෙනත් දෙනවා. එයා ජීවතුන් අතර සිටිනවා බොහොම සුළු වේලාවකින් ගෙනත් දෙන්නම් කියන ප්‍රකාශය ඩීජී මහත්තයා කරා, අනුර සේනානායක මහත්තයා කරා. ඒක තමයි මේ වගකීතු මාධ්‍ය වේලාවේ හිටියා. තමන්ගේ රෙකෝඩර් විවෘත කළ බලන්න සේනානායක මහත්තයාගේ ප්‍රකාශය කළා. ඒ අනුව තමයි හවස 4:00 වෙනකොට අපට ආරංචි වෙන්නේ බියගම ප්‍රදේශයේ වෙනත් තැනක බියගම ඉඳලා කිලෝමීටර් 3ක් එහා පාළු වත්තකට අයියව ඇස් බඳලා ගිහින් දාලා ටික වෙලාවක් යනකම් නැගිටින්න එපා කියලා පාළු වත්තකට අයියව ගිහින් දාලා තිබුණා. ඒ අනුව කිලෝමීටර් ගානක් පයින් ඇවිල්ලා තීරෝද රතේ කාපු මහත්තයෙකුට වැඳලා කියලා තමයි කිරිබත්ගොඩ හන්දියට ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 300කුත් දීලා තිනවා ඒ තීරෝද අත රියදුලා අයියාගේ වෙච්ච සිද්ධිය අහලා. අත් බැඳලා ඒ බැඳපු අත් පිටින් තමයි අයියා ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ රියදුලා තමයි රුපියල් 300ක් දීලා තින්නේ අයියට මොකක් හරි අරගෙන ආපහු යන්න කියලා. එතකොට ඕක තමයි සිද්ධිය. හැබැයි මේ සිද්ධිය විකෘති කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉතාම පහත් පෙළේ කතාවක් කියනවා. ඔහු කියන්නේ මේ නාට්‍යයක් කියලා තමයි කියන්නේ. මෙය අප විසින් රඟ දක්වන නාට්‍යයක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. එතකොට මේක එහෙම එකක්ද? අපි අහනවා මේක මම දන්නේ නැහැ. හරි, මම දන්න තරමට මේක නාට්‍යයක් නම් ඒ නාට්‍යයේ අධ්‍යක්ෂණය, දෙබස්, තිර රචනය ඒ සියල්ලම ආණ්ඩුවේ මිසක් අපේ එකක් නෙවෙයි. අපි පැහැදිලිවම කියනවා මේ සංවිධානය ඉතා වගකීමෙන් කියනවා මේ පැහැරගෙන යෑ මේ සිද්ධියට සම්බන්ධ වුණේ ඊට දවස් දෙකකට කලින් වෙච්ච සිද්ධිය බව. ඊට දවස් දෙකකට කලින් ආරක්ෂක ලේකම්වරයා සුනිල් අයියාගේ නිවසට පැමිණීමත්, බ්‍රිගේඩියවරුන්ගේ හැසිරීමත් සහ මාළුකඩේට යෑම සහ ඒම පිළිබඳ සිද්ධිය අතර සම්බන්ධයක් බව මේක අපි කියනවා. කෙටියෙන්ම කියනවා නම් ආරක්ෂක ලේකම්වරයාගේ පැමිණීම සහ සුනිල් අයියාගේ අතුරුදහන් වීමේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒක නාට්‍යයක් නම් ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තින්නේ ආරක්ෂක අමාත්‍යංශය ආණ්ඩුව හා ඒ අය සම්බන්ධ වෙලා. ඉතින් ඒකින්ද තරයි මේ මොහොතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද්ද කියන්නේ? මේ ජිනීවා කතාවක් කියන ජිනීවා න්‍යායපත්‍රයේ අපි මාතෘකා හදනවා. අපි වගකීමෙන් කියනවා මේ ආණ්ඩුව වගකීමක් සහිත ආණ්ඩුවක් නම් ජිනීවා න්‍යායපත්‍රයේ මාතෘකා හදන්නේ අපි නෙවෙයි. අපට පුළුවන් අපිට මොකද? අපි නිරායුධ මිනිස්සු. අපට පුළුවන් කමක් නැහැ මිනිහෙකු පැහැරගෙන යන්න. අපට පුළුවන් කමක් නැහැ වෙනත් අඩන්තේට්ටම් කමක් කරන්න. මේ සංවිධානයේ නිරායුධ සංවිධානයක්. අපි කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ? ගින්දා ජිනීවා න්‍යායපත්‍රයට මාතෘකා හදන්නේ අපි නොවේ ආණ්ඩුව බව අපි කියනවා. මිනිහෙකුගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පිළිගත් තත්ත්වයක්. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 එක ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 10 ඉඳන් 10 12 13 14 මූලික අයිතිවාසිකම් වගන්ති.
ඒ වගන්ති වල දැක්වෙන්නේ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්. එතකොට අද ජිනීවා න්‍යාය පත්‍රයේ තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රජයට එරෙහිව ශ්‍රී ලංකා රජයට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා. ඉතින් අපි කියනවා ආණ්ඩුවට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා හදාගන්න එපා. රතුපස්වල සිද්ධිය ගන්න. රතුපස්වල සිද්ධිය කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. හමුදා නිලධාරීන් මැදිහත් වුණා. හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ තුලින් බීමට වතුර ඉල්ලපු මිනිස්සුන්ගේ ජීවිත තුනක් ගිලි වුණා. කාගේ වරදද? මෙන්න අපි ගාව තියෙන ගැසට් පත්‍රය හමුදාවට මේකේ මැදිහත් වෙන්න පුළුවන් ද බැයිද කියන එක. ත්‍රිවිධ හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් ආකාරයේ ගැසට් පත්‍රයක් වුන් හදාගෙන තියෙනවා. ඒ ගැසට් පත්‍රයට අනුව හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ මේ හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? 12 වෙනි වගන්තියට අනුව හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රදේශයේ මේ සාමකාමී පරිසරයක් තියෙනවා නම් ඒ සාමකාමී පරිසරයට පරිසරයේ තුල කිසියම් කැළඹීමක් ඇති කරනවා නම් ඒ කැළඹීම ඒ සාමකාමී පරිසරයේ කැළඹීම පොලිසියට මැඩපවත්ත ගන්න බැයි නම් උදාහරණයක් ඇටියට දෙමඩගොඩ පොලිසියට හා බොරැල්ල පොලිසියට ඇවිල්ලා ඒ සාමකාමී පරිසරය මැඩපවත්ත ගන්න බැරි කමක් තියෙනවා නම් අන්නේ මැඩපවත්ත ගන්න බැරි වීම විසින් පුළුවන් ජනාධිපතිවරයාට මේ ප්‍රදේශයට හමුදා කැඳව ගන්න. ඉතින් අපි අහනවා එහෙම තත්ත්වයක්ද මේ තියෙන්නේ? අපි අහනවා එහෙම තත්ත්වයක්ද මේ තියෙන්නේ? මේ වනාත මුල්ලේ මොකද්ද ඇති වෙච්ච කැළඹීම? එහෙම කැළඹීමක් නැහැ. හැබැයි කැළඹීමක් නැතුව උදේ හවා හමුදා නිලධාරීන් මේ නිවාසවලට එනවා. ජනතාව බියවද්දනවා. මේ නිවාසවලින් යන්න කියන ඉල්ලීම කරනවා. එතකොට ඒ අනුව තමයි අද මෙතන මේ සිදුවීම් ජාමේ සිද්ධ වෙන්නේ. එතකොට අපි කියා හිටිනවා මේ తত্ত্বය අතිශය බරපතලයි, අතිශය භයානකයි. එතකොට මෙන්න මේ හමුදාවේ මැදිහත් වීම පදනම් කරගෙන තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ කියන එකත් අපි අවධාරණය කළේ. ඒකින්ද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයාට අපි වගකීමෙන් කියනවා වගකීම් විරහිත ප්‍රකාශ කරන්න එපා. මේ අහිංසක මිනිසුන්ට තමන්ගේ නිවාසවලට අදාළ අයිතිය පාවිච්චි කිරීමේදී ඒ සුජාත අයිතියට පටහැනිව වෙන වෙන දේවල් කියන්න එපා. ඒක 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 සදාචාර සම්පන්න නැහැ. ඉතින් විමල් වීරවංශ මහත්තයා තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා තමයි මීට දින කීපයකට කලින් ප්‍රකාශ කළේ. මොකද්ද ප්‍රකාශ කළේ? වනාතේ තියෙන කුඩු, ඒ කුඩු තිත්පල වල ටික ඉවර කරන්න තමයි මේ වනාතේ ගෙවල් ටික ඉවත් කරන්න කියලා. ඉතින් අපි කියන වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ අපි නෙවෙයි, වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ විමල් වීරවංශ මහත්තයා. ඒකින්ද වීරවංශ මහත්තයාට අපි කියනවා මේ වනාතේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ සෙල්ලම් නිකන් විහිළුවට ලක් වෙන කතා කියන්න එපා කියන එක අපි කියනවා. එතකොට ඊට අමතරව තව මාධ්‍ය මගින් පැහැදිලි වුණා තව යම් යම් පුද්ගලයන්ගේ හැසිරීම වලට අදාළ කටයුතු. ඉතින් අපි කියනවා ආණ්ඩුවේ වගකීතු මන්ත්‍රීවරු, අමාත්‍යවරු මේ වගේ සිද්ධි වලට පැමිණෙනවා නම් ඇත්ත වශයෙන්ම ඉතා සැලකිලිමත් විය යුතුයි කියලා. මෙතන වෙච්ච සිද්ධිය පෙළ ගැහිලම තිබුණේ මේ ආණ්ඩුව විසින් කරනු ලබන බරපතල් අකටයුත්තකට ඉරහිවයි මේ ඒ මොහොත් අකටයුත්තකට ඉරහිවයි මේ ජන පෙළ ගැස්ම තිබුණේ ඒ වෙලාවේ. නාගරික සංවර්ධන අධිකාරිය කරන ලද කටයුත්තට ඉරහිවයි ජන පෙළ ගැස්ම තිබුණේ. ආරක්ෂක හමුදා හෝ නියමින් හෝ අනියමින් මේ සුනිල් අයියා පැහැරගෙන යෑමට අදාළවයි මේ විරෝධතාවයේ ගොනු වෙලා තිබුණේ. එවන් මොහතක වගකීතු මන්ත්‍රීවරු, ඇමතිවරු මේ වගේ විරෝධතාවයන් වලට පැමිණෙනකොට මං හිතන්නේ එකවරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන්පාරක් හිතන්න ඕන. එතකොට මේ සංවිධානයේට වගකීමක් නැහැ. එතන හිටියේ සාමාන්‍ය මිනිස්සු, අපේ සමාජිකයොත් හිටියා. හැබැයි එක්තරා මන්ත්‍රීවරයෙක්, අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ඒ අවස්ථාවට පැමිණුණා. පැමිණුණාට පස්සේ කිසියම් අපහසුතාවයකට පත් වෙන්න වුණා. අපි ඒ ගැන කනගාටු වෙනවා. නමුත් ඒක තමයි ඒ වෙලාවේ තීච්ච යථාර්ථය. ඒ මිනිස්සුන්ගේ
मिनिस्सुंगे पैत्तें आपु विरोधतावे एक मंगिताने ये मंत्री तुमा सतुटु एन्नोना एतीच्च विरोधतावे हैटियेट एतीच्च विरोधतावे हैटियेट ए मट्टमें ए मंत्री तुमाट ए प्रतिचार लैबीम पीलिबंद एक इंदा मंगिताने ये मंत्री तुमा मे तत्ते यता तत्ते तेरुंगा नहीं केले एहेम नैतुव संविधानात्मक मेहेवीमक एतन किसीसेत्म सिद्धवीमक तिबुणी नै ए वेलावे अपट एकम अभिलाषे उनी सुनील अय्याव लबा गैनीम मिसक वेनत अभिलाष अपि सतुव तिबुणी नै अपि सतुव तिबुणे सुनील अय्याव लबा गैनीमे अभिलाषय ए अभिलाषे तमै अपि सतुव तिबुणे ए वेलावे तमै ओय कियन मंत्रीवरया ओहु मन हितन्ने आरक्षक अमात्यांशे अधीक्षण मंत्री दूरयक दरण मंत्रीवरे तिं ए मंत्रीवरयाट ए मंत्रीवरया पेमिनियाट पशु लभिच्च प्रतिचारे तमाय ए इतिं मे तमाय मट सामान्य वशें वेच्च सिद्धिय पिलिबंदव ओब हमुवे दनुवत करन्न तियेन्ने इतिं मे पिलिबंदव नवत वतावक अपि कियन्ने पुलिस माध्य प्रकाशकवरयागे प्रकाश वगेम ए सिद्धिय पदनं करगेन अतम देशपालक्ञयन् करन लबन प्रकाश मे मोहते मन तरये हेला दकिनवा वनातमुल्ल निवास सुरकीमे संविधानय विधियट।